රජය සහ සඳහා පාලන මිලක් ගැසට් කරනු ලැබුවා. ඒ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වර වීමිලදී ගැනීමේදී නාඩු කිලෝවකට රුපියල් 55ක සහතික වීමිල ලබා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් දන්වා තිබෙනවා. එෙහිදී එම යෝජනාව කැබිනට් තන්ලේ අනුමත කර තිබෙනවා. මාධ්‍ය මගින් දැනටත් පෙන්නුම් කරන වී විකුණා ගැනීමට නොහැකිව සිටින ගොවි ජනතාව පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. දැන් රුපියල් 55 දක්වා නාඩු කිලෝවක මිල සහතික මිල වැඩි කර දෙන්න රාජ්‍ය කටයුතු කරමින් තිබෙනවා. මීට පෙර පැවති රාජ්‍ය සමයේදී ගොවියාට ලබා දුන් සහතික වීමිල රුපියල් 32ක් පමණයි. ඊටාම කෙටි කාලයක් තුළ රුපියල් 55 දක්වා වීමිල වැඩි වෙලා තිබෙනවා. ඒ වාසිය මේ රටේ සහලින් රට ස්වයංපෝෂණය කර ගොවි ජනතාවට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් හැටියට සඳහන් කරනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සහතික මිල පිළිබඳව සියදහස පළ කළා. පසුගියදා රජය සහල් සඳහා මිල සංශෝධනයක් කරා. ඒ අනුව නාඩු කිලෝ එකක් සම්බා කිලෝ එකක් කිරි සම්බාක මිල එකක් ගැසට් කිරීමට රජය කටයුතු කරා. ඒත් එක්කම ගොවීන් ඉල්ලීමක් කරා තමන්ගේ වී සඳහා සාධාරණ මිලක් ලබා දෙන්න කියලා. කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා නාඩු කිලෝ එක වීඑල්ඒ මණ්ඩලයේ හරහා රුපියල් 55කට මිලදී ගන්න. මෙතෙක් නාඩු කිලෝ එකක් මිලදී ගත්තේ අපි රුපියල් 50කට. හෙට සිට වීඑල්ඒ මණ්ඩලයේ සියලුම ගබඩා හරහා නාඩු කිලෝ එකක් අපි රුපියල් 55 බැගින් මිලදී ගන්නවා. ඒ නිසා ඕනෑම ගොවියෙක්ට තමන්ගේ නිෂ්පාදන වීඑල්ඒ මණ්ඩලයේ ඒ අනුව අද සිට නාඩු වී කිලෝවක් රුපියල් 55කට වී අලවි මණ්ඩලය වෙත ලබා දිය හැකි බවයි කෘෂිකර්ම බලධාරීන් පවසන්නේ. රජය නියම කළ පාලන මිල සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශවල ගොවි ජනතාව සහ ගොවි සංවිධානද සිය විරෝධය පළ කරනවා. නියම කර ඇති මිල ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පවසන්නේ. ගොවියා ඉතාමත්ම අසරණව ජීවත් වෙන පිරිසක්. ඔවුන්ගේ කනකර පවා උකස් තියලා තමයි කුඹුරට බැහැලා රටටම බත සපයන්න සූදානම් වෙලා තියෙන්නේ. ඊයේ දවසේ රජය නාඩුවලට වී රුපියල් 55ක් වගේ මිලක් තීන්දු කරපු බවක් අපිට දකින්නට තියෙනවා. මං හිතනවා ගොවියා ඒත් ඒකට සතුටු වෙන මට්ටමක් නැහැ. මොකද ගොවියා බොහොම අසරණව ආද ඇත්තරම වී රුපියල් 55කට දීලා සිමෙන්ති පිටියක් ගන්න කොහොමද? ගොවියට අනිවාර්යෙන් නාඩු වලට 65ක මිලක්වත් ලැබෙන්න ඕන. අනිවාර්යෙන් සම්බල් වලට 75ක මිලක්වත් තියෙන්න ඕන. කීරි සම්බල් වලට 90ක විතර මිලක් තියෙන්න ඕන. මේ වී මිලට අර නිසියාකාර මිලක් දුන්න නැත්තම් අනිවාර්යෙන්ම පාට බහලා මේ අපේ ගොවි ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න අපි වැඩ කටයුතු කරනවා. ගොවියාට නාඩුවට සහතික මිලක් තිබිය යුතු රුපියල් 65න් ඉහළ තිබිය යුතුයි අනිවාර්යයෙන්ම. නැත්නම් මේ ගොවිතැන අපිට කරගන්න බෑ. දැන් මේ රජයේ කෘෂිකර්ම ඇමැතිතුමාටයි පාරිභෝගික ඇමැතිතුමාටයි පෙනෙන්නේ මේ ගොවියාගේ වී ඇටේයි හාල් ඇටේයි මිල පමණයි. කෘෂිකර්ම ඇමැතිතුමා ඉවත් විය යුතුයි. එතුමාට කෘෂිකර්මය ගැන කිසිම අවබෝධයක් නැහැ. 55 බෑ සාධාරණ 55 වැඩක් නැහැ. 55 අපි 65 ඉල්ලන්නේ. 65 ඉල්ලන්නේ. බත්කාපු මිනිස්සු කෑ ගැහුවනේ අපට හාල් වැඩි වුණා මේ හාල් මේ ගන්න දියල්ලයි කියලා. ඈ ඒ නිසා මේක ආණ්ඩුවෙන් විහිඳාගත්ත තොප්පියක්. ජනාධිපතිතුමා ගත්ත උත්සාහය හරි වැදගත්. මේක කරන්න ඕන වැඩක්. හැබැයි දැන් ජනාධිපතිතුමාට තියෙන අවස්ථාවක් දැන් එන්න සාකච්ඡා මේසෙ. එහෙම නැතුව නම් ඉතින් මේ වී ටික ගන්න ආවොත් නම් මේ අතර එළවලු අලවිය සඳහා නිරෝධායන ඇඳිරි නීති බලපත්‍රය දේශපාලන හිතවතුන්ට ලබා දෙන බවට මහනුවරින් වාර්තා වනවා. මීට බොහෝ එළවලු ගොවීන් සහ ව්‍යාපාරිකයින් විරෝධතාවය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්ඡාවක්ද හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද පැවැත්වුණා. ලේකම්තුමාගේ ඉල්ලීමක් කරේ මේක ඉෂ්ට කරන්න බලපත්‍ර දීලා තියෙන ආකාරය ගැන අපිට කිසිම පැහැදීමක් නැහැ. යම් දේශපාලන වමනාව මත බලපත්‍ර දීලා තියෙන ඒගොල්ලෝ අසීමිත ගණන් වල එළවලු බිල ඉහලා දාලා එළවලු විකුණනවා. ඒක ජනතාවට සහනයක් නැහැ. අපිට එළවලු මල්ල හදලා මෙතෙන්දි කාට හරි දෙන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම්තුමා සම්බන්ධ වෙලා ඒක බෙදාහරින්න ඕනේ. මෙතන නිරන්තරයෙන් පැමිණෙන වෙළඳ මහතුන් ඉන්නවා ව්‍යාපාර නම් බලපත්‍රයෙන් නැතු. එතකොට අපිට ඒගොල්ලන් අඳුර ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේම සමහර අය ඉන්නවා ව්‍යාපාරෙන් ඈත් වෙලා නොකර ඉන්න ගම්වල. ඉතින් ඒකට අපි යෝජනාවක් මෙතන නිරන්තරයෙන් සහ හිටපු සහ සිටිනාගේ නාමලේඛනයක් අරගෙන ඒක දැනුවත් කිරීම මගින් ඒ කණ්ඩායමට බලපත්‍රය ලබා දෙනවා. ඉදිරියේදී මේ ආර්ථික මධ්‍යස්ථානයෙන් යම් භාණ්ඩයක් යම් එළවලුක් විකුණන්නේ යම් මිලකටද ඒ මිලට සාධාරණ ලාභයක් තියලා මේ දිස්ත්‍රික්කයේ කෙරවලේම ඉන්න පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලැබෙන විදිහට මිල නියම කරගන්න අපි තීරණය කරන්න ගොඩක් සාධක එකතු වුණා. අපි හිතනවා ඒක ලොකු ප්‍රගතියක් කියලා මේ සම්බන්ධයෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.